මේ පැයේදී සරුවචන් වහන්සේට අහුන්කම් දෙන්න හදාන. ඉතින් අපි මේ දවසේ යම් වෙලාවක මේ වගේ වැත්ත කාලෙක අපි මේ වගේ එක වහලයක් හතර එකතු වෙලා බුදුබණක් අහන්න. ඒ අපි අවස්ථාව ලබා ගත්තේ කොච්චර අමාරු වෙන්ද කියලා බැලුවොත් අපි එක එක්කනේ දන්නවා කොච්චරක් අපිට දහසකුත් කටයුතර තියේදී කනකස් බෑවේගේ වේසුදරෙන් ආස බලන්න වගේ තමයි මෙහෙම බණක් අහන්න ලැබෙන්නේ. බණ ඇහෙන්නේ නැතුව නෙවෙයි. ඒ වයිතින් දහසකුත් වැඩ කරන ගමන් යන ගමන් එන ගමන් බණ ඇහෙනවා. මේක මේ අපිටම කියන බණක් නේ. ඇහෙන බණ නෙවෙයි මේක අහන බණ. ඒ සඳහා එක එක්කෙනේ තමන්ගේ ජීවිතය ගැන කල්පනා කරලා බලන්න අපි මෙතෙන්ට එන්න මේ තරම් සංවිධානය කරගන්න කොච්චරක් දේවල් ඈත්මත් කරගෙනද මේ අවස්ථාව ගත්තේ කියලා. ඉතින් අපි මේ ශිරුම දෙනා ඉතාම සාදරයෙන් බාර ගන්නවා නිසන් වනේ භාවනා වැඩමුළුවට. ඉතින් මෙතෙන්ට ආවයි කියලා ඔක්කොම නිවන් දකින්නේ නැහනේ. එහෙමනම් නිසන් වනේ ඔක්කොම නිවන් දැකලා තියෙන්න බෑ. ආවට පස්සෙත් අච්චර මහන්සියලා අවස්ථාව ලබා ගත්තට පස්සේ තමන් බලාපොරොත්තු වෙන අර්ථ සිද්ධිය සඳහා කළ යුතු යමක් තියෙනවා. අර තියෙන දැනුම මතුමත්tei තියෙන දැනමිතිකමට උඩි අපි දැන් ගිහි අතහැරීම සඳහා තමයි ඔච්චර වෙලා අපි ගත්ත ප්‍රයත්නේ වැදගත් වුනේ. අපේ ගෙවල් දොරවල් හරක බාන දෙමව්පියෝ ඔක්කොම අතහැරලා දුවා දරුවන් අතහැරලා අපි ඔක්කොම ඒ වගේ ඉන්න පිරිසක් මැදට එන්න. දැන් මේ එච්චර අමාරුවෙන් ලොකුම වැරද්ද වැඩි කරලා තියෙන දැන්. නමුත් ඒ මතින් කාරණා ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. ඒ පංචෛ භික්ඛවේ අංගෙයි අනුග්‍රහිතා සම්මා දිට්ඨි චේතෝ මුත්‍ති පලාච හෝති චේමිතෝ මුත්‍ති පලානි සංසාච. පඤ්ඤා විමුක්ති පලාච හෝති පඤ්ඤා විමුක්ති පලානි සංසාච කියලා මේ වගේ පිරිසකට සුවිශේෂී වෙච්ච බණක් බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා. මහණෙනි මේ වගේ දැනටමත් ගිහිගෙය ඉඳලා කරන්න බෑ කියලා తాවකාලිකව හරි දවස් කීපයකට ආයි. එහෙම නැත්නම් ජීවිත යාව ජීවිකව හරි පැවිදි වෙච්ච කෙනෙක් විසින් දත යුතු, වග බලා ගත යුතු, අනුග්‍රහ කළ යුතු, සප්පාය කරනු සලසා යුතු කරුණු පහක් තියෙනවා. ඒක අනුග්‍රහිත සූත්‍රයේ වශයෙන් සඳහන් කරලා තිනවා. අපි ඒක මේ 285 වෙනි වතාවට තමයි මේ මතක් කරන්නේ මේ ශාලාව ඇතුලේ. හැම වැඩමුළුවකදීම අපි ඒක මතක් කරලා තියෙනවා. ඒකෙදි ඉස්සල්ලාම කියන්නේ සීල අනුග්‍රහිතාච හෝති. මේ ගිහිගේ අතරලාවට පස්සේ මේ අපේ තියෙන මේ හිතේ තියෙන මේ කහට මේ කෙලෙස් අයින් වෙන්න නම් හිත අලුත් වෙන්න නම් හිත විසුද්ධියටපත් වෙනනම් සීලයක් රකින්න ඕන. එහෙම නැත්නම් දුස්සීලයි, අශීලාචාරයි, අශික්ෂිතයි. ගෙදරදොර ජීවිතේ ගත්තොත් ඒක අපිට එහෙම සීලවන්ත කතියක් කියන්න බෑ. ඒ නිසා අපි මෙතෙන් ආවට පස්සේ අට සීල් සමාදන් වෙනවා. දස නම සීල්, දස සීල්, සාමනීර සීල්, උපසම්පදා සීල්. ඉතින් මේක කඩා ගත්තොත් මේ හිතියත් එකයි, ගෙදර හිතියත් එකයි. ඒ නිසා අපි හැම වෙලාවෙම මතක් කරනවා මේ තමන් ගත්ත පදනමක් තියෙනවා. අපි මෙතෙන් දෙන්න සමාජිකත්වයක් ගන්න එකක් කේත්‍රිකී කාලයට ගිහින් අයින් වෙන්න ඕන. ඒතකොට අපි සෙල්ෆෝන් එක පැත්තකට දානවා, ඇඳුම් පැළඳුම් අත් පැත්තකට දානවා, සමහර කනකර ආභරණ ආයිත්තම් පව අත් පැත්තකට දානවා. ඒ වගේම ඉන්න පීසකට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ඒකේ ඉන්න නන්දිකට සීලානුගහිතාචෝ දෙක සුතානුගහිතාචෝති. මේ වගේ වරින් වර බුද්ධ දේශනාවට අහුම්කම් දෙනවා. ගිදරතුරේ හිටියනම් කන පිරෙන්න කුණු අර පැහැිනවනේ. වල්පල් කිසිම තේරුමක් නැති දේවල්. දැන් මේව නාහා ඉන්නා විතරක් නෙවෙයි. එකිනෙකාගේ කණ්ඩ කරලා කියන කුණු අර පයි රහස් නොයි කතන්දර නාහා ඉන්නා විතර නෙවෙයි. සෙල්ෆෝන් නෑ, SMS නෑ, Wi-Fi නෑ, Facebook නෑ, chat නෑ. ඒ වෙනුවට බුදුබණක් අහන්න. සුතානුග්‍රහිතයි කියලා එකට කියන බෞසුත භාවයේ පොතේ දැනුම ලබා වඩා ගන්නවා. ඇත්තට මේ අපි ඔක්කොමලා හොඳ දැනුවත් කට්ටියක්. කාටවත් කියන්න බෑ මේ අය හතර නොදන්නා, අකුරු නොදන්නා වැද්දවත් ම්ලේච්චයවත් නෙවෙයි. ඒ තියෙද්දිත් මේ බෙහෙත් තුන්ඩු ටික කියව ගන්න ඕන. නැත්තම් මේ ගමන යන්න බෑ. ඒකට අපි කියනවා සුතානුග්‍රහිත කියලා. ඒ නිසා හැමදාම පැයක් වෙන් කළා තිනවා සුතේට.
බහුසුත භාවයට. ඒක තමයි මේ පැය. ඒක බුදුහාමුදුරුවෝ කියලා තියෙන එක. තුන සාකච්ඡානුග්‍රහිතෝච හොති. සාකච්ඡානුග්‍රහිතා කියලා කියන්නේ අපි දවල් පැයක් ගතනේ. මෙහෙම කරන ගමන් අපි එකිනෙකා කතා කරගන්නවා. මෙන්න මෙහෙම මට ප්‍රශ්නයක් ආවා. මෙන්න මෙහෙම මට වාසියක් ආවා. මෙන්න මෙහෙම මට සිද්ධ වුණයි කියලා. ඉතින් ඒකට අපි දන්න ඔක්කොම ඉන්නේ එක දිශානන්තියක. ඔක්කොම ලයිනේ එක දිශාවකට හැරිලායි කියලා. ඒ කියන කතාවෙන් තේරෙනවා මේ අපි අනේන මග පාරේ තියෙන දෙපැත්තේ තියෙන හැතපොන් කණු මග සලකුණු කියවනවා අපි. නැත්තම් අපි වාහනේ ගියර් එක පස්සට දාලා තියෙන එකද දන්නේ නැහැ. පාගවට යන්නේ පස්සට දන්නේ. නමුත් අර කමඨාන වාර්තාව දෙනකොට තේරෙනවා ලැබිච්ච කමඨාන වාර්තාව වැඩ කරනකොට මට මෙහෙමයි තේරෙන්නේ කියලා ඉදිරියට යනවා. ඉතින් මේ තුන සීල සුත සාකච්ඡා කියන එක හරි වැදගත්. මොකද සාමාන්‍යයෙන් ගෙවල් දොරලන්නේ ඒක නැතික තමයි ගෙවල් දොරල කියලා හිතන්නකෝ. ඒ වගේ තියෙන වෙනම සුතයක්. හැම එක්කනාටම කනපින්දා. හැම එක්කෙනෙකුට කියාගන්න බැරි තරම් කරුණු තියෙනවා කියාගන්න. විසු යෝගීම සාකච්ඡා කරනවා පුදුමාකාර විස්තර සාකච්ඡා. බෙන්ඩින් රට කඩ වැටෙනවා. පුදුමාකාර බණ අහනවා. වැඩි ගාණක් අපායට යන. මොකද එහෙම හරියට බණක් භවනාවක් සාකච්ඡාවක් සූතයක් තියෙනවා නම් එහෙම වෙන්න බෑනේ. ඉතින් නිසා මේ වගේ තැනකට කොටු කරලා අපි හරි මේ යන්න දෙන්නේ නැතුව සමතෙට විපස්සනාවට දාගෙන සක්මණට පරියන්කිට දාගෙන අපි කියනවා සීලානුගායිතේ සුතානුගායිතේ සකච්ඡානුගායිතේ. ඉතින් ඒ ටික අපි නිස්සරණ වනේ පැත්තෙන් පුළුවන් තරම් උත්සාහ කරනවා දෙන්න. මේකින් ගාන සිල්පද කඩා ගන්න එපා. අපි බණ ටික කියන්න පුළුවන් විදියට අපි ධර්ම සාකච්ඡාව කරන්න පුළුවන් විදියට ඒ ටික කෙරුවට තව දෙකක් බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා අංග සම්පූර්ණ වෙන්න ඊට ටික තමයි සමත අනුග්‍රහිතාච හෝති. අපි ඉඳගෙන හිත එක අරමුණක තියාගෙන ඒකෝදී භාවයකටපත් කරගෙන නන්නත්තර වෙන්න දෙන්නේ නැතුව හරියට ටෝච් එකක එළිය පිටියට ගහලා හොඳට හරියට ඒ ටෝච් එක එළිය තිතට පුංචි කරනවා වගේ. ඔය පාරන තිබුණේ එවරිඩි ටෝච් එක කරකෝනට කරකෝනට ඒ එළිය ලොකු කරන්න පුංචි කරන්න පුළුවන්. පුංචි කරන එකට කියනවා ફોකස් කරනවායි කියලා. නාභිගත කරනවායි කියලා. සමතේ කියන්නේ එහෙම නාභිගත කිරීම. අපේ ශක්ති ඔක්කොම නන්නත්තර වෙලා තියෙන අවුල් වෙච්ච කොණ්ඩ වගේ. ඒකට කොණ්ඩ මොස්තර දාන්න බෑ. ඒක ගැටලිලා කොණ්ඩ පීර ගන්න ඕනේ. එතකොට තමයි කොණ්ඩ මොස්තර දාන්න පුළුවන්. අනිත් වගේ මේ එක දිශානතියකට එක පැත්තකට ඊට හරවන්න ගන්න උත්සාහය තමයි සමත අනුග්‍රහිතය කියලා කියන්නේ. මේ ධර්මදේශන මේ වැඩමුළුවට ගන්න ධර්මදේශනාවලියත් ඒකට සම්බන්ධයි. එනිසා අපි ටිකක් ඒ ගැන විස්තර කතා කරાવી ඉදිරි දවස්වලදී. ඊයේ සමතයෙන් හිත කීකට කරන නතු කරන හරියට ඔපරේෂන් තියටර් එකකට ගත්ත මිනිස්සයා ඉන්ජෙක්ෂන් එකක් ගාලා සිහි නැති කරලා ඊට පස්සේ තමයි කපන්නේ. ඒකට කියනවා විපස්සනා අනුග්‍රහිතය කියලා. ඒක කෙලින්ම ලෙඩාගෙන් අහන්න දෙයක් නෑ. මම සී නැති කරන සල ලෙඩාගෙන් අහන මොකද්ද ගායේ කොහොමද කරන්නේ කැමැතිද ඔපරේෂන් කියලා අස්සම් කෙරුවා. ගත්තා ඉන්ජෙක්ෂන් එක ගැහුවට පස්සේ ටෝටලි ඇනස්තීසියා හරි එහෙම නැත්නම් ලෝකල් ඇනස්තීසියා හරි ඊට පස්සේ ආයෙ ලෙඩා කතාවක් නෑ. ඒ වගේ තමයි සමතේ හරි ගස්ස ගත්තට පස්සේ හිත පුදුමාකාරව తాවකාලික හිරිවට්ටනවා අපි. ඒතකොට තවරන් කෙලින්ද බෑ හිතට. ඒතකොට පිස්සු කෙලින්ද බෑ හිතට. අන්නේ හිරවට ගතට පස්සේ තමයි විපස්සනා අනුග්‍රහිතය කියන එක කියලා දෙන්නේ. එහෙම නැත්නම් මේ මෙතෙක් කරගෙන ආපු මේ වැඩ කටයුතු මේක අනිත්‍යයි කියන එක මේ කොයි එකක් දුකට පිහිටිනවයි කියන එක ඒක මේ අනිත්‍ය වූ දුක් දේ වෙච්ච දේ මගේ කියා ගන්න එපා. මගේ කියා ගන්න ඕන විදෝපං. බෙදාගෙන කාපං. ඇදගෙන නාපං. ඒක කරන්න ශීලයින ශීලානුගායිතේ සුතානුගායිතේ සාකච්ඡානුගායිතේ සමතානුගායිතේ කියන හතරෙන් පස්සේ තමයි ඒ තේරෙන අනිත්‍යය තමයි අනිච්ඡං කියලා කියන්නේ. ඔය නිකන් අනිච්ඡං 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 කියලා කටපාඩම් කරාට තියෙන එකට නෙවෙයි. ඒක කරන්න බැරුව නෙවෙයි. ඒක නරකත් නැහැ. අද මේ කියන්නේ ඒක නෙවෙයි. එතකොටත් දුක්ඛං කියන එකක් තියෙනවා. ඔයි කියන අනේ මේ අනිච්ඡං දුක්ඛං සංසාරේ බල්ලෙක් මෙట్లా මහපාරේ කියන එක නෙවෙයි ඒ කියන්නේ. ඊට වැඩිය මොකද්දෝ ගැඹුරක්. අනත්නම් කියලා එක්කුත් තියෙනවා. ඒකටත් හොඳටම ගෙදර තරච්චාම අනේ
අනේ අනිච්චං ඉති මොනව කරන්නද කියලා අර අඥාන උපේක්ෂාවෙන් අපි කෑ ගහනවා නැන්නේ අනාත්මයි කියලා ඒකත් නෙමෙයි මේක. ඒ නිසා අර මට්ටම් තුනකට හතරකට නැග්ගුවට පස්සේ හිත නැත්නම් හිත විසුද්ධියට ආවට පස්සේ අමුතුම ක්‍රමයක් අපි බුදුහාමුදුරුත් එක්ක සම්බන්ධ වෙනවා. ඒක ඉති බුදුරජාණන් වහන්සේ කියන බණේ තේරෙන්නේ ශීලානුගහිත සුතානුගහිත සාකච්ඡානුගහිත සමතානුගහිත උනාට පස්සේ තමයි. හැබැයි ඊට ඉස්සෙල්ලා තේරුම් ගන්න පුළුවන් සුතමේ වාසේ. බැරි නෑ තේරුම් ගන්න. මේ බුදුහාමුදුර කියලා දෙන්නේ මේකයි. ඒක නම් තේක ඇඟට වදින්නේ නෑ. ඒක නිකන් කා වදින්නේ නෑ. ඒ කා වැදීම උනාට පස්සේ මනස ඉතුරු වෙන්නේත් නෑ. ඒ අනිවාර්යයෙන්ම ආර්ය පුත්‍රල තත්ත්වයටපත් වෙනවා. එයාගේ සක්කාය දිට්ඨිය නැති වෙනවා. එයාට මේ පාටියක් දාන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. මොකද එතෙන් යනට පුද්ගලෙ නැහැ. ඉතින් මේ වගේ දේවල් ලංකාවේ කරන්න බෑ කියන ලෝකෙකට ඉපදිච්ච జాතියක් අපි. නමුත් අද වෙනකොට සෑහෙන පිරිසක් මේ විපස්සනා අනුගාිතය කළ හැකි, මේ ජීවිතේම නිවන් දැකිය හැකි, ධාම බුද්ධ ශාසනය මැරිලා නැහැ කියන්නේ තමයි ඕගොල්ලන්ගේ මූණු අපිට සාක්ෂි දෙන්නේ. 73 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. මේ සියලු ඔක්කොම දේවල් අතහැරලා බැරි වුණත් කමක් නැහැ පුළුවන් වුණත් කමක් නැහැ අපි මේ කරණ්‍යං කියලා. ඒකට අපි කියනවා අනුග්‍රහිත පහ කියලා. දැන් මේක නෙමෙයි අපේ මේ සූත් මේ 285 වෙනි වැඩමුළුවේ මාතෘකාව. මේක හැම වැඩමුළුවකටම අපි මතක් කරන දෙයක්. ඒක බුදුමඟ පත්‍රයේ මේ දවස්වල යනවා. මේ මුළු පොතම අච්චු ගහපු එක අනුග්‍රහිත සූත්‍රයේ පළ වෙනවා. අරගෙන බලන්න දැන් න සෑහෙන ප්‍රමාණයක් පළ වෙලා තියෙනවා. ඔයි මම මෙතෙක් කියපු බණ ටික කියපු බණ විස්තරය. අපි මේ වැඩමුළුවට නැත්නම් අපි ඉලක්කමින් කියනවා නම් 285 වෙනි භාවනා වැඩමුළුවට යන්නේ ဒုတိය සමාධි සුත්තං කියලා බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සඳහන් කරපු සූත්‍රයක් ඉගෙන කාරණා හතරක් අපි ඉගෙන ගන්න යනවා. ඒකට තමයි බුදුජනනාංශයේ මාතෘකාව තියන්නේ චත්තාරෝමේ භික්කවේ පුග්ගලෝ සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින්. මහණි මට සර්වඥතාඥානෙට පේනවා මේ මිනිස්සු හතර කොටාසයක්. ඒකදී බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ භාවනා කරන්න හතර කොටාසයක්, බෞද්ධය හතර කොටාසයක්, ලංකාවේ ඉන්න සිංහල බෞද්ධය හතර කොටන්නේ මිනිස්සයෝ. ලෝකේ ඉන්න මිනිස්සයෝ චරිත ලක්ෂණ හතරක් කියලා අපිට කියන්න පුළුවන්. එතැන් පුද්ගලික ලක්ෂණ හතරක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔක්කොට මේක ඇහැඳෙන් බෙදලා හරියන්නේ නැහැ. එක එකනාට එක එක මට්ටම් තියෙනවා. මේවට අපි ආවේනික ලක්ෂණ කියනවා, සංසාර පුරුදු කියලා කියනවා, එහෙම නැත්නම් උපනිශ්‍රය සම්පatti කියලා කියනවා. අපි ගේනකොට අපි මොකද්දෝ ගිය ආත්මෙන් ඉදිරියට ගෙන බ්‍රෝඩ් ෆෝවර්ඩ් බැලන්ස් එකක් තියෙනවා. අපි අරගෙන එනකොට අපිමත් දන්නේ නැති අපේ තියෙන ගති ලකුණු වගේක් තියෙනවා. අපි වට ආශ්‍රව ධර්ම, අනුසේ ධර්ම කියලා කියනවා. ඒ ලකුණ අපේ හැම ක්‍රියාවකම පේනවා, හැම වචනයකම තියෙනවා, හැම හිතවිල්ලකම තියෙනවා. හැබැයි මම දන්නෙත් නැහැ. මේක කර තියාගෙන තමයි ජීවත් වෙන්නේ. මරණකම්වත් එක ඉවර කරන්න බෑ. ඊගාව ආත්මෙලත් අරියන්. ඒ කියන්නේ අපි පිළිගන්නවා නම් මේ පුනරුත්පත්තිය කියන එක. නමුත් බුදුරජාණන් වහන්සේ කියාර සාරාසංඛ්‍ය කල්පලක්ෂයක ආර්ය පරිශ්‍රණයෙන් උන්වහන්සේ දැනගත්තා ඒ ලකුණු අපෙන් අයින් කරන්න පුළුවන්. අර ඇටුවම් බැහැගෙන තියෙන, ලේවලට බැහැගෙන තියෙන, ඥානගතව තියෙන, සංසාරගතව තියෙන, උපනිශ්‍රේ සම්පatti වශයෙන් තියෙන මේ දේවල් නැත්නම් උපදී කියලාත් කියනවා. එහෙම නැත්නම් ආශ්‍රව ධර්ම, අනුසේ ධර්ම කියලාත් කියනවා. ඒක පේන්නේ නැහැ. ඒක හරියට අපේ ග්‍රහචාරයවා. අපි ඉපදෙනකොට යම් ග්‍රහචාරයක් තිබුණා නම් ඒක අපේ ජීවිතේට බලපානවා කියලා කියනවා. ඒ වාගේ මේකේ කර්ම ශක්තියක් බලපානවා. මේක කර්ම ශක්තියක් මට්ටම සීමා වෙච්ච එකක් නෙවෙයි මම කතා කරන්නේ. මේක ආසන්නෙන් අනේක. එනිසා එයාගේ ආරම්භක ශේෂේ මේ මනුෂ්‍ය මොන જાති මිනිස්සෙක්ද කියලා අපි මෙතෙක්කල් සංසාරේ කවදාවත් බලලා නැහැ. බලනවට කැමැතිත් නැහැ. අපි මේක පුද්ගලිකයි රහසිගතයි කියලා අපේ ජීවිතේ රත තියන්න එන්න එපා. ඒක හරියම මානවයිති වාසිකම් අනුව වැරද්දක්. එන්න එපා මගේ ජීවිතේ රත තියන්න ඔයාලට වැඩක් නැහැ. මම කොහොම වෙනෙක් වුණත් කියලා අපි කැමැති නැහැ. මොකද බුදුරජාණන්සේගේ චීන කන්නාඩියට ඔක්කොම පේනවනේ. එතකොට අපි කොච්චර ඇඳුම් ඇඳගෙන හිටියත් හෙළුවේ ඉන්නේ.
මේ ඇඳුම් යට ඇඳුම් 100ක් ඇඳගත්තයි කියන්නේනේ. යට එහෙලුව තියෙන්නේ. ඕක වහන්න බෑ. ඇඳුම් ඇඳයි කිය. බුදුජන් වහන්සේට එහෙම වසංග ගන්න බෑ. උන්වහන්සේට ආශේ අනුසේ ඥානි ඉන්ද්‍රිය පරිපරියත් ඥානෙ තියෙන මේක නා දකින්නකොටම පේනවා එක්ස්රේ එකට ආවනා වගේ අහවලා මේමයි කිය. එහෙම කිව්වහම යාට නින්දාවක් වෙනවා. උඟ දෙනෙක් කැමති නෑ මම කවුද කියලා දැනගන්න. ඒක මම කවුද කියලා දැනගැනීම විශාල ආධ්‍යාත්මික ප්‍රශ්නයක්. අපි මෙතෙක් කල මම කවුද කියලා දැනගන්න ඕනකමක් නෑ. ඇමරිකාවේ ජනාධිපති කවුද? ලංකාවේ ජනාධිපති කවුද? මාලනි පොන්සේකා කියන්නේ කවුද? ගාමිණී පොන්සේකා කියන්නේ කවුද? ඌවනේ අපි දන්නේ. ඒ හැම දෙයක්ම දැනගැනීමෙන් මම කවුද කියලා දැනගැනීම පස්සට යනවා. එයිසම මේ අධ්‍යාපනයේ අපි මත ගාලා කුණු කරලා විනාශ කරලා තියෙනවා. වෙච්චි මොනවදෝ දේවලුයි වෙන්න තියෙන දේවලුයි ඉතිහාසයයි භූගෝලයයි උගන්නනවා මිසක්කා තෝ කවුද කියන එක Who am I කියන එක What am I කියන එක අහනවත් ආහන්නවත් අපි දෙම අපිය කැමති නැහැ අපි දරුව කැමතිත් නැහැ ආගම කැමතිත් නැහැ විශ්වවිද්‍යාල කැමතිත් නැහැ රජයේ කැමතිත් නැහැ දේශපාලනඥයෝ ආර්ථික විශේෂඥයෝ සමාජ එක එකක් දන්නේ මුන් ඔක්කොම අනුන් රවට්ටන වල් පෙරේතු කියන්නේ අපිම තමයි ඉතින් ආර්ථික විශේෂඥයෝ කියලා වෙනම જાතියක් නැහැ නේ. දැන් අපි මේ සූත්‍රෙන් දැනගන්න උත්සාහ කරනවා අපි අවංකව මේ බුදුහාමුදුරුවෝ කියපේක නිසා මේ කාටක දොස් කියන්න බෑනේ. චත්තාරෝ මේ පුද්ගලෝ ලෝකේ සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මි. මේ ලෝකේ පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා. ඒ හතරෙන් උඹ කවුද කියලා බලාගනි. ඒකත් බලන්න මේ වැඩමුළු ඉවර වෙනකන් අපිට අල්ලගන්න පුළුවන් වේද කියන්න බෑ. අපිට පොඩි ඉඟියක් ලැබෙයි. මොකද්ද වෙන්නේ කියලා අපි හිතමු. අපි ඔක්කොම මානසික රෝගීන් කියලා. අපි අයිති වෙන්නේ මොන රෝගීටද කියලා? මේකද ටෙන්ෂන්ද? මේක ෆ්‍රස්ට්‍රේෂන්ද? මේක සිසොෆීනියාද? මේක බයිපෝලද? මොකද්ද මේ ලෙඩේ කියලා? දන්නේ නැහැ. මේ ජීවත් වෙන ජී ඌේ පිස්සුව එහෙමම තමයි උපන්දා ඉදලම ඒ පිස්සු කෙලගෙන ඉන්නවා. ඉතින් අනික් මිනිස්සු ගණන් ගන්න නැහැ නේ. අපිට පුළුවන් අපේ පිස්සුව කෙල ගන්න අපිට අතිමිතිය සල්ලි තියෙන තාක්කල්. මේ කෙලින්නේ පිස්සු බව දන්නේ නැහැ. මොහොත් අවාසනාවකට බුදුචාන් හංසගේ අර ඇහැට ඔක්කොම පේනවා. කෙලින්නේ පිස්සු. පිස්සු ඩබල්. පිස්සු හොඳ එක තියෙන. ඉතින් අපි මේ දවස් කීපය ඇතුළත උත්සාහ කරන්න හදන්නේ මේ මං අයිති වෙන්නේ ওই හතරයි ඉතින් හතර නිසා ඉච්චර අමාරු වෙන එකක් නැහැ. දවස් උත් හතරක් තියෙනවනේ. උත්සාහ කරනවා මම මොන වර්ගයටද වැටෙන්නේ කියලා. ඉච්ච තැනදා උපමාන රාශියක් අපි සාකච්ඡා කරાવી. අපි අද ගන්න හදන්නේ මේ හතර වර්ගයෙන් බලවෙනි වර්ගයේ මේ ඔක්කොට මේක අදාළ නැති වෙයි. නමුත් මේකේ ඉන්න කට්ටියකින් 20ක් 25කට ඒ වර්ගයේ අදාළයි. අපි එතනින් පටන් අර ගන්නවා. මොකද බුදුරජාණන් වහන්සේ මේක ඉදිරිපත් කරන්නේ මොකද්ද? සර්වඥතා ඥාණයෙන් පෙරළනේ. එසහා පළවෙනි වර්ගයේ ගත්තොත් බුදුරජාණන්සේ සඳහා කරනවා ඉද බික්කවේ ඒකච්චෝ බුග්ගලෝ ලාභී හෝති අජ්ජත්තං චේතෝ විසේතෝ සමතස්ස. සමහර කට්ටියද මේ දවසක දෙකක භාවනාවෙන් සමතය ලබන්න පුළුවන්. හිතේ ඒකෝදි භාවය ලබන්න පුළුවන්. ඒගොල්ලන්ට බොහොම ඉක්මනට හිත සමාධිගත වෙනවා. හිත ඒකාග්‍ර වෙනවා. එහෙනම් මේ විතක්ක ਵਿਚාර කියන චෛසිතික දෙක එකම දෙයකට ගහගෙන 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 යන්න පුළුවන්. කැටිපෝලකින් ගලක් විදින්න වගේ, ඊතලයකින් විදින්න වගේ, තුවක්කුග බෙඩි තියන්න වගේ හරියට එල්ලෙට දාලා ටක්කෙට තියලා චිත්තට වෙඩි තියා ගන්න පුළුවන් වගේ සමහර ඇත්තෝ ඉන්නවා මේ ලෝකේ. න ලාභී හෝති අධිපඤ්ඤා ධම්ම චේතෝ සමතස්ස. එයාට අධිප්‍රඥාව නැහැ, විපස්සනාව නැහැ. සමතය තියෙනවා. ඒ වුණාට අධිපඤ්ඤා ධම්ම විපස්සනාව නැහැ. ඒකට යාට විපස්සනාව තේරෙන්නේ නැහැ, සමතේ තේරෙනවා. ඉතින් ඒක ලොකු දෙයක් නේ. මොකද ගෙවල් දොරවල් වල ඒක නැහැ නේ අපිට. ඒක තියෙන්නේ ආගම ධර්ම විතරයි. ඒක තියෙන්නේ දර්ශන විද්‍යාවේ පෙන්වන එකක්. අපි දන්නේ නැහැ. නමුත් අපි පොඩි උත්සාහයක් කරලා බැලුවොත් අපි කිව්වොත් මේ සමත
යන එක්කෙනෙක් මේ හොයන්නේ කවුද සමතේට යන්නේ කිව්වොත් එයාට හුඟක් වෙලාවට තේරෙනවා භාවන ඉඳගෙන භාවනා කරන එක මට සැපයි. ඇස්තිකත් වහගෙන ශබ්දත් නැත්නකට වෙලා ගන්ධ රස නැති වාතාවරණයක ඉඳගෙන කය හොල්ලන්නේත් ඇතුව හිටියොත් යට ඉන්නත් පුළුවන්. ඒකෙදි හුස්ම රැලි රාශියක් දකින්න පුළුවන්. එතකොට තේරෙනවා එන්නේ මේ රත් වෙච්ච ඉටි ටිකක් වාතයට තිබ්බ ගමන් හැමීට ඝන වේගන යන්නේ. තද වේගන එන්නේ. එහෙම නැත්නම් උණු වෙච්ච බටර් ටිකක් ෆ්‍රිජ් එකට දැම්මට පස්සේ එහෙම ඝනී භවණේ වෙන්නේ. මිද්ධ කියන වචනේ තියෙන මිදෙනවයි කියන වචනයක් තියෙන වගේ බොහෝම ඉක්මනට යාට හිත එක තැනක එක අරමුණක එක ඉරියව්වක එක භාවනාවක තැම්පත් කරන්න පුළුවන්. ඒකෙනත් ඒක දන්නේ සක්මනයි පරියන්කයි දෙකම කරලා බැලුවොත් තමයි. එදා අපි සුබෝධාරාමේ ගිය වෙලාවේදී ගිය සෙනසුරාදා හන්දෑවේ දෙකේ සිට හතර දක්වා හිටියේ මේ වැහුංගල පන්සලෙන් ගෙනව ළමයි 50 දෙනෙක්. එතන තවත් ඉස්කෝලෙකින් හොඳ 9 පන්ති 10 පන්ති වගේ ළමයි ටිකක් ඇවිල්ලා හිටියා. ඒගොල්ලන්ට අපි සක්මන් භාවනා කෙරෙව්වා පරියන්කේ කෙරෙව්වා. කෙරලි වෙලා ඇහුවා කියන්නකෝ ඔයගොල්ලන්ගේ භාවනා විස්තරය කියලා. ඉතින් පොඩි උන් අර පළවෙනි වතාවට එහෙම මයික් එකට එන්නේ නැහනේ. ජාවට පස්සේ මම ඇහුවා නිකන් අවසන් ඕන නිසා ඔයගොල්ලන්ට එවිදිනේක හොඳට සතිය පිටවන්න පුළුවන් කියන කට්ටිය අත උස්සන්නු. ඉඳගෙන හොඳට සතිය පිටවන්න පුළුවන් කට්ටිය අත උස්සන්නු කියලා. ඉතින් හතර වස් දෙනෙක් එක්කෙනෙක් දෙනෙක් කතා කරනවා අනිකයි ආවා. ඊට පස්සේ කිව්වා එවිදිනේක මට සතිය පිටවන්නට ලේසි. විතර මම ඇහුවා මෙතන කවුරු හරි ඉන්නවද අත උස්සන්න? එවිදිනේකට වැඩිය ඉඳගෙන ඉන්න එකට කැමති කියලා. බොහොම සුළු පිරිසයි අත ඉස්සුවේ. ඉතින් එතකොට හිටියා එතන බංගලාදේශ ආම්තු කෙනෙක් අපිත් එක්ක වේදිකාවේ වාඩිලා මම කිව්වා ස්වාමීන් වහන්සේ මේ අයට උභාන්තිකේ දැනුමෙන් වාඩි වෙලා ඉන්නකොට තියෙන ප්‍රශ්න විසඳගෙන වැඩි වේලාවක් වාඩි වෙලා වැඩි වේලාවක් හුස්මෙම හිත තියාගෙන ඉඳ උපක්‍රම ටිකක් කියලා දෙන්නකෝ කියලා ඒ ආමුදුත්ත් හොඳට සිංහල කතා කරන්න පුළුවන්. ඒ ශාංශීකින් අර කට්ටියට කියලා දුන්නා. ඉදායිනකොට වනිදි මත එනවනේ ඒකට තීන මිද්ද කියලා නේ කියන්නේ. එන්න දෙන්නේ නැතුව මෙනෙහි කරමින් ආස්වාද ප්‍රසවාස කරමින් වැඩි උලංගරලි ගානක් බලන්න ඕන කියලා. එතකොටත් එක ළමෙක් දෙන්නෙක් මට මතක නෑ හරියට ඒගොල්ල කිව්වා අපිට ඉඳගෙන ඉන්න එක ලේසි. ඇවිදින්නේ කියන් අපිට රූප පේනවා, කය චලනය වෙනවා, සත්තු පෑගෙනවා. එතකොට හිත පවත්තන්න බෑ කියලා. තව සමහර කිනෝ නෑ නෑ. අපිට කොච්චර සෙල්ලම් තිබ්බත් සක්මන හොඳයි. සක්මනේ හරියට හිත එකරස් වෙනවා. අපිට ක්‍රියාකාරක කරන ගමන් වැඩි හිතේ සාන්තිකර තත්වයක් එන්නේ සක්මනී කියලා. ඉතින් මම මේ පුංචි උපමාවක් මම කිව්වේ මේ අපි ක්‍රියාකාරකම් දෙකක් කරනකොට සක්මනයි පරියංගයයි කියලා. සමහරු ස්වභාවයෙන්ම ඒ ඉඳගෙන කරන භාවනාවට කැමති. එහෙම කෙනාට මේ තෙතබර වාතාවරණය සීතල හරි කැමති. ඒකේ අඩුපාඩු වගේකුත් තියෙනවා, ගුණපැත්තකුත් තියෙනවා. හැබැයි යාට කිව්වොත් එහෙම සක්මන් කරමින් භාවනා කරන්න කියලා ආයෙක මට බෑ. එතකොට මං කැමති නෑ. මට කැමති ඉඳගෙන ඉන්න භාවනා තමයි කියලා. ඒකේ දෝෂයක් නෙවෙයි. ඒක යා කරන දෙයක්වත් නෙමෙයි. ඒ ගිනාපු චරිත ලක්ෂණ වගේ. නමුත් එහෙම කෙනෙක් දැනගත්තට පස්සේ යාට තියෙන ගොඩක් මේ ඉඳගෙන භාවනා කරන සමතේට බර, සිතේ ඒකෝදි භාවයට කිට්ටු, වැඩි වේලාවක් හිත හුස්මේ පවත්තගෙන ඉන්න පුළුවන්, ඉරියව්වේ පවත්තගෙන ඉන්න පුළුවන්, වාඩි වෙලා ඉන්න ඉරියව්ව හුඟක් හොඳ කියලා කියනවනම් එයාට අපි කියනවා බුදුහාමුදුරුවෝ කියපු තාලෙට ඔය කෙනා චේතෝ සමතේට බර ඒක ලබන්න ලේසි ලාභී හෝති අජ්ජත්තං චේතෝ සමතස්ස. එතෙන් මේකට චිත්ත භාවනා කියලා කියනවා. එතෙන් සමත භාවනා කියලා කියනවා. මේ වචන දෙකම පාවිච්චි කරන අපේ ත්‍රිපිටකේ. ඒකට ඒක ලේසියෙන් ලබා ගන්න දන්නවා. එයාට වැඩි වෙලා දඟලන්න ඕනේ නැහැ. නැත්තම් දඟලුවාට හම්බ වෙන්නේ සමතේ. එහෙ නැත්තම් චිත්ත භාවනාව. ඉතින් ඒක ඒකේනා දන්නේ නැහැ. ඒකේ නා කියන්නේ මං කැමති නැහැ සක්මනට. මං කැමති නැහැ ඉදින්දා වැඩවලට. මං කැමති නැහැ වටපිට බලන්න. මං කැමති එක තැනකට වෙලා භාවනා කරන්න කියලා. ඒතකොට ගුරුවරයා දැනගන්න ඕනේ. මෙයා සමානට පැය දෙක තුන වාඩි වෙලා ඉන්නවා.
වාඩි වෙලා ඉන්නත් කැමති. අල්ලගෙන යනවා. ඒතර ගුරුවරයා දැනගන්න ඕනේ මෙයා ලාභී හෝති චේතෝ සමතස්ස කියන කෙනාට. ඒ කෙනාට කියන්න ඕනේ ඔබ ඉස්සෙල්ලා කරන්න තියෙන මේ වගේ වාතාවරණයේ හදාගෙන හිත සමතයකටපත් කරගෙන නැත්නම් හිත එකලස් කරගෙන පුළුවන් තරම් අධිපඤ්ඤා විපස්සනාවට එහෙම නැත්නම් ඒ උපයා ගන්නා ලද සමතය නැත්නම් මේ උපයා ගන්නා ලද මේ ඉරියව්ව උපයා ගන්නා ලද මේ ඒකෝදි භාවයත් අනිච්ඡං කියන පැත්තට දාපන්. යා හරි අකමැති. යාගෙන ආපෝ බෑ මෙච්චර අමාරුවෙන් ගෙවල් දොරලට ඇරලා ඇවිල්ලා වාඩි වෙලා අතප්පිට අතක් තියාගෙන මෙච්චර අමාරුවෙන් හොයාගත්ත මේ සමාධිය අනිච්ඡං කියන්න මං කැමති නෑ. එයා හිත බොක්කෙම කැමති නෑ. ඒ දෙක එකක්. ඒ කියන්නේ සමතේට යන කෙනා සමතිය උපයාගත්ත කෙනා ඒ සමතියේ තියෙන ආදීනව දකින්න. සමතියේ තියෙන මේක වෙනස් වෙන සුළු බව, චපල බව, වංචනික බව, ෂට බව, මේකේ තියෙන නිදර්ශන උපක්ලේශ දකින්න කැමති නැහැ. එහෙම වුණොත් යාර සමානට පිස්සු හැදෙන. එහෙම නැත්නම් එයා සීදීන සාගන්ඩුණත් ඉඳ තියෙනවා. අද ලැබිච්ච සමාධිය වෙනස් වෙන එකටත් කැමති නැහැ. වෙනස් කියලා පිළිගන්නත් කැමති නැහැ. එච්චර මොකද සමාධියේ ලොකු ආනිසංස තියෙනවා. ඔය බුරිමේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ ලංකාවේ ඉඳලා තියෙන අවුරුදු 3ක් 4ක් විතර ඔය කඳුබඩ පටන් ගන්න ඉස්සෙල්ලා මැත්තේ ගොඩ තිබිලා තියෙනවා පුංචි බාහන මැදස්ථානයක. ඒකෙන් තමයි කඳුබඩ හදලා තියෙන්නේ. ඒකේ සාර්ථකත්වය මත. එතකොට අපි හිටපු කේමානන්ද ස්වාමීන් වහන්සේත් ගිහිල්ලා භාවනා කරලා තියෙනවා. බොහොම සුළු පිරිසයි ඒ කාලේ ලංකාවේ භාවනා කරේ. භාවනා කියන එක එච්චර ප්‍රසිද්ධ නැහැ. පැවිදිච්ච රජයේ අනුග්‍රහය ලැබිලා තිබුණා කඳුබඩ භාවනා ක්‍රමයට, මහෂී භාවනා ක්‍රමයට. මහෂී සාඩොත් ඇවිල්ලා අපේ පණ්ඩිස්සන් සමය නතර කරලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේට මතකයිලු ඒ ස්වාමීන් වහන්සේ කියනවා කඳුබඩ හැදුවට පස්සේ උපාසක මාත්‍යෙක් ඇවිල්ලා පුදුම විදියට අර සායඩෝ උගන්නන භාවනා ක්‍රමයට පණේපා කියලා භාවනා කරා. ඒක සාමාන්‍ය චේතෝ සමතේ නෙවෙයි උගන්වන්නේ. ඒ විපස්සනාමයි උගන්වන්නේ. අපි කියන්නේ මහසි භාවනා ක්‍රමයේ සුද්ධ විපස්සනාව යන්නේ. අරුපසමත්ත කාගෙන ගිහිල්ලා තියෙනවා. ඉතනකට ගිරකට මහන්සි වෙලා යම් ප්‍රමාණයකට ගියාට පස්සේ සායඩු කියලා තියෙනවා. දැන් හරි අපේ නම් දැන් ඒ අපේ මේ හතර වර්ගයේ ඊගාව එක්කනා ගැන මේ කියන්නේ. අපි සමත භාවනා ටිකක් කරමු කියලා ඒ සායඩු දීලා තියෙනවා. මෛත්‍රී භාවනා කරන්න ඇති. අර උපාසක මාත්‍ය කනට මී පැණි දැම්මා වගේලු සයිඩ් වගේ ස්වාමීන් වහන්සේනමක් මෛත්‍රී භාවනාව උගන්වන එක ගැන සමතේ උගන්වන එක ගැන අනේ හොඳයි කියලා ගිහිල්ලා භාවනා කරලා පහුවෙන්ද ඇවිල්ලා කමඨාන් සුද්ධ කරනට බැන්නලු බැනිල්ලක් සයිඩ්ට ඔබ වහන්සේ මොකද්ද මෙච්චර කල් කිරුවේ මාව සම්පූර්ණයෙන් නැති කරා මෙච්චර හොඳ සමතයක් තියෙද්දී මෙච්චර හොඳ සමාධි භාවනාවක් තියෙද්දී මට මෙච්චර කල් විපස්සනා අයුනේ අපරාදේ මගේ කාලේ බලන්න ඊයේ දවසේ ඉතර හොඳ දවසක්මයි ජීවිතේෙම නැ පුදුමාකාර සැපක් නැ තියෙන කියලා ඉන් සයිඩ් hina වෙවි කියනවා. ඒ මනුස්සයාට ඒකේ තිබුණේ ඒ සැප උත්තරී මනුස්ස ධර්මය. අම්මගෙන් බීපු කිරි වලටත් වැඩිය ලොකුයි. පුදුමාකාර ජීවිතේ පුරවන ගතියක් තියෙනවා. සම්පත්‍ති කර ගතියක් තියෙනවා. ඉතින් ඒකට සයිඩ්වට බැනලා තියෙනවා මට මෙච්චර කල් මේ විපස්සනාවක් ඉගෙනනවා කොච්චර අමාරුද නිකන් බස් එකක් කෝච්චි පාර කරගෙන යනවා වගේ. කෝච්චියක් බස් පාරේ අරන් යන ඕන්න අද තමයි භාවනා හර්ගිය කියලා දොස් කිව්වයි කියේ. ඒ කෙනාට අර සමත භාවනා කියනකොට කනට මී පැණි දැම්මා වගේ ඒක බොහොම ඉක්මනට උපේනවා. හැබැයි ඒක පදනම් කරගෙන ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ දෙන උපදේශය තමයි ඒ කෙනා අධිපඤ්ඤා ධම්ම විපස්සනාට යන්න. මොකද්ද අධිපඤ්ඤා ධම්ම විපස්සනා කියලා කියන්නේ? මේ උපද අපි මේ උපේන සතිය දැන් මේ අපි උපයාගත් ආනාපානේ මේ දැන් උපයාගත් මේ සමාධිය අනිච්ඡං වෙයි බලා අපි උපයාගත් හුස්මත් ගෙවෙනවා නැති වෙනවා විපරිණාමයටපත් වෙනවා. අපි ඒක ඉරියව්වේ පෑය දෙක තුනක් ඉන්න පුළුවන් ගතියත් විපරිණාමයටපත් වෙනවා. ඒක එක විදිහට තියෙන්නේ නැහැ අනිච්ඡං. එතකොට හොඳයි කියන සමාධිය ටික වේලාවක් යනකොට පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා වගේ කොද්දල් වෙනවා.
ඒක මෙතෙක්කල් වෙලා තියෙන නමුත් මේ කියන කෙනාට මේ චේතෝ සමතේ අගේ කන්නේ ගන්න ඒක පිළිගන්න බෑ. යාට කිව්වත් එහෙම ඔහොම තමයි සමතේ හොඳයි තමයි. ඕක නමුත් කඩා වැටෙනවා. ඕක වෙනස් වෙනවා. පිළිගන්න කැමතිත් නෑ පිළිගන්න වුණොත් පිස්සු හැදෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉන්න කාලෙම වෙච්ච සීටි දෙක තුනක් පොතේ සඳහන් වෙලා තියෙනවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ සමත විදර්ශනා භාවනා පොත විස්තර කරනකොට එක තැනක සඳහන් කරනවා ඒ කාලේ ඉඳලා තියෙන අස්සජී කියලා ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේ ඉතින් බොහෝම ජයට ධ්‍යාන භාවනා කරලා ඉතින් පැවිදි වෙලා බුදුහාමුදුරුවෝ දැකලා කමඨාන් අරගෙන හොඳට මහානකම හරි කියලා ඉඳලා ලස්සට කොඩිය දාගෙන ඉඳලා තියෙනවා. මට ඕනේ කරදරයක් ආවත් මොනවා වුණත් මට ධ්‍යානයකට සමවැදිච්චාම මොකක්වත් නැහැ. මට බොහොම ජයට ඉන්න පුළුවන් කියන එක ඒ ශාන්සිය නිකන් බුද්ධියට සින්න වුණා වගේ නිතරම සමතේ වඩා ඉඳලා තියෙනවා. නමුත් මොකද්ද පරණ කර්මයකට මේ ස්වාමීන් වහන්සේ ලෙඩක් ඇවිල්ලා ඒ ලෙඩෙන් මරණාසන්න තත්ත්වෙට ගිහිලා තියෙනවා. දැන් එතෙන්ද යනකම් මේ ස්වාංශය මේ සමතේ පාවිච්චි කරා. දැන් මරණාසන්න අවස්ථාව වෙනකොට එයාට ධ්‍යානයට සමවැද ගන්න බැරි වුණා. අර ඒ චිත්ත ශක්තිය, ඒ සමත ශක්තිය, ඒ ධ්‍යාන ශක්තිය පිරුණා. දැන් ඊ හාමුදුරන්ට මරණ දෙකයි. මේක ඕනම වෙලාවක පාවිච්චි කරන්න කියලා හිතාන ඉපො සමතයත් නැහැ. දැන් මරණේ පේනවා. එයාට පේනවා හිත සම්පූර්ණ වික්ෂිප්තයි. ඒ කියන්නේ අර ගොනු වෙච්ච මීමැසි පොදිය එක පාරට ඇවිස්සුනා වගේ. එහෙම නැත්නම් මේ එකතු වෙලා තිබුණ අලු ගොන්නට කවුරු හරි දබස් ගාලා ගලකින් ගහපුවාම එක පාරට ඇවිස්සෙන්නේ. දුවිලි කොටකට මේ වගේ ඇවිස්සුනා. මේ ස්වාමීන් වහන්සේ දැනගත්තාද මැරෙන්න වෙන්න මේ ඇවිස්සිච්ච හිතෙන් හරියට විශ්ෝප වෙලා අර උපස්ථාන ඩාපි හාමුදුරුවෝ කතා කරලා දෙනවා අනේ එවත්නි පුළුවන් නම් සරුවච්චන් වහන්සේට කියලා කියන්න මම ඉතාම දුක්ඛිත තත්ත්වයට පත් වෙලා ඉන්නවා කියලා. එතින් එහෙම පණිවිඩයක් හම්බෙච්ච ගමන් හැමදාම සරුවච්චන් වහන්සේ ඇඳ ගාවට වඩින්නේ නැහැ. නමුත් මෙතනදී වඩිනවා. ඒක සුවිශේෂී සිද්ධියක් නිසා. වන්නකොට අර ස්වාමීන් වහන්සේ මරැඳේ ඉඳගෙන බුදුහාමුදුරට එනකොට නැගිටින්න හදනවා වදිදි රසික වස්සජී මං එනවයි කියලා නැගිටින්න හදන්න එපා. ඇඳේ ඔහොම වාඩි වෙලා ඉන්න. මොකද ඒ වෙලාවේ අසනීපයි හොඳටම අපේ වචෙන් කියන අන්තිමයි. එහෙනම් තන් ආසන්නයි. ලං වෙලා අහනකො මොකද අස්සදී හිත අනේ ස්වාමීන් වහන්සේ මොනම විදියකින්වත් මට හිතා ගන්න බෑ මේ මරණ වෙලාවේ මෙච්චර අවුල් වෙයි කියලා. මම පැවිද්දෙක්, මම භාවනා කරපු කෙනෙක්, මට සමතිය හරි ගිය කෙනෙක්, ඕනේ ප්‍රශ්නකදී මම මගේ ගැලවුම තියාගත්ත කෙනෙක්. අනේ ස්වාමීන් දැන් එකක් ධ්‍යානෙත් නෑ. අන්තික මරණේ ලං වෙනවා අරක හිත ඇවිස්සුනා පුදුම විදියට කියලා. බුදුන් සානෝ අස්සජී උඹේ සීලේ අඩුපාඩුවක් එහෙම තියනවාද කියලා. අනෝනේ සාංශ කොයි කොච්චර සමති කඩා ගත්තත් මම සීලේ කඩා ගත්තේ නැහැ මගේ මහානකම තියනවා ශික්ෂාපදේ. ඒක උදේ බුදුන් සානෝ සාන ආමේ කස්සප නේ අස්සජී උඹත් මේ අනිකු සමාධි සාසනවල වගේ මේ සමතය ලොකුයි කියන ශාසනයත් බුදුහාගම මුතුරංගෙවොත් බලාපොරොත්තු වෙන්නේ. බුද්ධ ශාසනයේ සමතේ ඉච්චර ලොකු නැහැ. ඔය සීලේ කැඩිලා නැත්තම් සීලේ පිළිබඳ විශ්වාසය තියෙනවා නම් ඔබට ඕන වෙලාවක ඕක නැවත හදා ගන්න පුළුවන්. ඔය සමතේ කැඩුනට බය වෙන්න එපා. සීලේ කඩාගත්තේ නැත්තම් සන්තෝෂය. ඒ ස්වාමීන් වහන්සේට ඇති වෙච්ච සතුට මේ සමතේ කැඩලා ගියත් මේ බුදුහාමුදුරුව දිලිසිදිසි ළඟ ඉඳගෙන කියනවා සීලේ කඩාගත්තේ නැත්නම් බය වෙන දෙයක් නැහැ කියලා. මාර්ගඵල අවබෝධිකුත් එක්කම පිරුණම් පෑම සිද්ධ වෙනවා. ඒක ලොකු ස්වාමීන් වහන්සේ සමත විදර්ශනා භාවනා පොතේ මම ගිහි කාලේ ওই පොත නැවත මුද්‍රණයක් කරා. ඒ මොකද ඒ වගේ හරි ලස්සන ධර්ම කරුණු ගොඩක් ඒකේ තිබුණා. ඒ වගේම තමයි අපි 280 විතර වගේ වෙන වැඩමුළුවකදී අපි වක්කලි මහරහතන් වහන්සේ පිළිබඳ කතාවකුත් නැත්නම් සූත්‍රයකුත් අපි මේ අපි ගත්ත ဒුත්‍ය සමාධි සූත්‍රය වගේ ගත්තා. වක්කලි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගඳ කිලියට වෙලා දවස් 3ක් බුදුරජාණන් වහන්සේගේ රූපෙ දිහා බලන් හිටියා. ඒ තරම්ම රූප සම්පත්තිය. වක්කලි බුදුරජාණන් වහන්සේ තිද දුන්නා ඕනේ කමක් නැයි කර පුදුමාකාර ආසාවක් නේ තියෙන්නේ. දැන් ওই මිනිස්සුන් දින රූප සුන්දරි තරඟ බලන තින ආතාවක් ගෑනු එළුවෙන් එයාට මට ඇවිද ඇවිද යනකොට අපේ අම්මේ වීදම් කරගෙන බලන්නේ.
දැන් දැකපුනේ ටිකක් වාගේ. ඒක බුදුහාමරෝ දැක්කට ලොකුවටනේ දැන් ඒක කරලා තියෙන්නේ. ඒක ටික ටිකක් කීයේද? ඒට රෙද්ද උසන්න ගෑනු කොච්චර ඉන්නවද ලෝකේ? ඒිට හම්බන් මේ ඒකත් හරි පිස්සුවක් ඒක. මේ වගේ තමයි වක්කලි හාමුදුරන් තුනේ පුත්‍ර ජානාංශිකේ දෙසක් මහා පුරුෂ ලක්ෂණ සහ 80ක් ව්‍යංජන තියා බල අන්තිම තුන්වෙනි දවසේ වක්කලි පුත්‍රට කිව්වා පුත්‍ර ජානසේ මේ දෙසිස් කුණ බෙදියා බලන වක්කලියමට ඇති වැඩක් නැහැ. උඹ ගිහිල්ලා බණ භවනාවක් කරගන්න කියලා. බුදුර ජානසේ තමන්ගේ ශරීරයට කිව්වේ දෙතිස් කුණ පෙ කියලා. අපි එහෙම කියන්න කැමති නැහනේ. අපි කියන්නේ බුදුරන්සේගේ ධාතුන් කියලානේ. මේ පූතිකය දිහා බලලා ඇති වැඩේ මොකද්ද වක්කලි? ගිහිල්ලා උඹේ වැඩක් කරගන්න කියලා. ඉතින් වක්කලි හාමුදුරුවෝ එළියට ගිහිල්ලා බාන භාවනා කරගෙන හිටියා. ඒ කියන්නේ සෑහෙන නැත්නම් පැවිදි වෙන්න තරම් උනන්දුවක් නැහෙනේ. නමුත් මාර්ගඵල ලබා ගන්න බැරි වුණා. මරණ මොහොත එනකොට ඉතාමත්ම දුක්ඛිත තත්ත්වයට පත් වුණාට බුදුන් දැකපු ලස්සන ශ්‍රී ශරීරයත් මතක් කරගන්න බැරි වුණා. තමන්ගේ හිතේ තිබුණ සතුටත් නැති වුණා. පුදුම වික්ෂිප්ත භාවයකට පත් වුණා. අර වගේම පණිවිඩයක් ගන්නවා අනේ බුදුරජාන් වහන්සේට කියන්නේ වක්කලීට අන්තිමයි වැඩෙත් ජෝම් බාස්ට ගිහිල්ලා තියෙන කියා. පස්සේ බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා වක්කලී මොකද කියලා. මේ විද වික්ෂිප්ත ධානී සවාන්ත අහන්න දෙයක් නැහැ සම්පූර්ණ වික්ෂිප්තයි. පස්සේ බුදුරජාන් වහන්සේ මතක් කරලා කියනවා මේ වාගේ Tamanට පාලනය කරගන්න බැරි හිතක් තියාගෙන මේ හිතට මගේ කිව්වොත් ඔය හිත ඕක තමයි කරන්නේ මරණ වෙලා. මේ පාලනය කරගන්න බැරි කයක් තියාගෙන මේක මගේ කිව්වොත් ඔය කය ওই ටික තමයි අපිට කරන්නේ මරණ වේලාවේ. මේ ශරීරයෙන් දැනෙන වේදනා තියෙනවනේ. රිදීම්, කැක්කුම්, පිපුරුම් මේවා මගේ කියාගත්තොත් ඔව් අපිට දෙනවා දෙවිල්ලක් මරණ වේලාවේදී පෙත්ත කපලයන්ද. යම් සංඥාවක් මම ගෑනු කෙනෙක්, මම පිරිමි කෙනෙක්, මම කුලවන්තයි, මම ධනවන්තයි, මම තරුණයි, මම ලෙඩ රෝග මට නැහැ, මට අරක තියෙනවා මේක තියෙනවා ඔය සේරම අන්තිමට ඝෝර විසසහිත සර්පෙක් වගේ මතකේ අපිට පහර දෙනවා මරණ වෙලාවට. අපි යම් යම් කෙරුම් කරලා තියෙනවානේ ලංකාවේ ජීවත් වෙන කාලේ සංස්කාර මෙච්චර දරුව හදලා තිනවා මෙච්චර පොත්පත් තියෙනවා මෙච්චර විහාර හදලා තිනවා මෙච්චර කොත්පල හදලා තිනවා මෙච්චර අපි නම් ගොඩක් ලයිස් තියෙන ඔය සේරම අපිට විෂ ගෝර සර්පෙක් වගේ ඇවිල්ලා වද දෙනවා. ඒ නිසා වික්ෂිප්ත භාවයේ තමයි එම කෙනෙකුට ඉතුරු වෙන්නේ. එයාගේ මේ හදාගත්ත හිතක් නැහැ නැත්නම් මැරෙන්න ඉස්සෙල්ලම මේ ළමා දෙල්ලන් වැලි දෙල්ලන් battu වෙනව ගැන ඔච්චර හයියෙන් කතා කරන්න දෙයක් නැහැ. මොඹේ භාවනාවක් කරගනින් කියන එක වෙනුවට මෙව එකතු කරගෙන කටිට ඕක තමයි වෙන්නේ කියලා බුදු දන්වාංශිකේ හිත සනසලා ඊට පස්සේ වක්කලි හාමුදුරන්ට ලොකු සතුටක් ඇති වෙනවා. අර වික්ෂිප්ත භාව වෙනුවට දැන් බුදු දන්වාංශෙත් වැඩියා. බුදු දන්වාංශේ කියනවා ඔබ තියාගෙන ඉන්න දේ තිබ්බොත් නම් මරණ වේලාදී ඔච්චර තමයි වෙන්නේ කියලා. ඒක පාරට හිත ප්‍රසාද භාවයකටපත් වෙනවා. මේ වක්කලි හාමුදුරු දන්නා සුළු වෙලාවයි යෝග තියෙන්නේ කියලා. ආයෙසේ දැක්ක ඉතාර අච්චාරු දැම්ම වගේ මඩපුවක් ගෙඩියක් වගේ අර තුප්පයි නීච තුච්ච තත්ත්වයට වැටෙනවා කියලා. ඒ ගමම්ම දැලිපි අරගෙන බෙල්ල කපා ගන්න. අර හොඳට හිත පවතින වෙලාවෙම දන්නවා තා පොඩ්ඩකින් වැඩේ යනවායි කියලා. ඒතර බුදුරජාන් වහන්සේත් උපදෙස් දීලා ළඟ දනකට වෙලා වැඩ ඉන්නවා. බුදුරජාන් ශ්‍රී මේක නිකන් ගෙස් කරා වගේ වෙන්න පුළුවන් වගේ. අහුවෙන්ද යනවා යනකොට වක්කලි හැමරගේ ශරීරයේ තියෙන දරකඩක් වගේ වැටිලා බිල්ල කපාල. එතකොට බුදුරජාණන්සේ සංඝයා අරගෙන වඩින්නේ. ඒක ලහනෝ මහන්නේ මේ වටේ උඹලට පේනවද හේවණලක් කැවිදිනවා වගේ. උඹලට පේනවද දුමාරයක් වගේ එකක් තියෙනවා. ඔව් මේ තමයි මාර්යා හොයනවා මේ වක්කලීගේ නැති වෙච්ච විඥාණයට මොකද වුනේ කියලා. බල දන්නවද මොකද උනේ වක්කනේ බෙල්ල කපා ගන්නවත් එක්කම rahat උනායි කියලා. මුදෙහි චිත්ත tattweke hitiya අධික වේදනාවක් ආවේ ඒක මතම භවනා කරලා සමශීශීව මිය යෑම සහ rahat වීමකට සිද්ධ වුණා. එතකොට ඒ හිත ඊට පස්සේ රඳන්නේ නැහැ මොකේකවත්. දැන් මේ හිත එක්ක ශරීරේ මගේ රූපේ කියන එකේ රඳලා තියෙනවා. ඒකනේ අපි මේ රූප ලාවන්‍ය කර කර පෙන්න පෙන්න අනම්මනම් කරන්නේ. විශේෂයෙන්ම අවුරුදු 20 30 දශකයේ වර්ණ දශකයේ කියලා කියන්නේ
දැන් මේ නාකි හොල්මන් වලට නම් ඔබ මතකත් නැද ඒක දැන් ඉතින් හොඳටම හැටපෙට්ල හොට බිම යනනේ තියෙන්නේ නේද 30 දශකේ කියලා කියන්නේ කවුරුත් නිකන් පෙන්කෙලින වයසනේ ඒක අල්ලගන්නේ මුළු ලෝකෙම අද දුවන්නේ රූපලාවන්‍යයනේ අද ලෝකේ තියෙන ප්‍රධානම ආදායම් ක්‍රමය තමයි මේ ගෑනුගේ රෙද්ද උසලා පෙන්වන එක. ලංකාවේ ඒකත් එක බුදු පිළිම විකුණන එක. ওই දෙකම වියදම් කරන පුදුම විදියට පත්තරොල්ල පිටු හැදෙනවා වෙසක් කාඩ් ගහනවා. ওই දෙක විකුණලා තමයි ජීවත් වෙන්නේ. ඒක දැක්කට ඇති වෙන්නේ නැහැ. බුදු පිළිමේ දැක්කට ඇති වෙන්නේ නැහැ. ගෑනුගේ හෙළුව දැක්කාම ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒකටම තමයි ලෝකේ හම්බ කරන ක්‍රම තියෙන්නේ. ඒකට ඉතින් 20-30 අද ළමයි ඉතුරු වෙලා නැහැ ඔක්කොම විනාශ කරලා ඉවරයි. ඒගොල්ල තමයි ඔය දියුණු රටවල් වල ප්‍රධාන වශයෙන් ආයතන වල නායකත්වය අරගෙන කටයුතු කරන young blood කියලා. ඒගොල්ලන්ගේ ක්‍රමවිදිය ඔක නායක ඉහෙන එකට පැවිච්ච මිනිස්සුන්ට ගරු කරන්නේ. ඒගොල්ලන්ගේ ක්‍රමයේ තියෙන ආස්වාදේ ඉඳුරම් පිනවීම. ඉතින් මේකත් ලෝකයේ අධර්මානිස් කියලා මේ වගේ වෙනකොට කොළඹ නගරේ රැට සිරිපුරමිනි ප්‍රීති සාගරේ. රජයත් කරන්න නැහැ ඉතින් කොහෙන් හරි සල්ලි එපාය අප්පා සිංගප්පූරේ හදලා තියෙනවා ඒක මේ පුංචි රටක් සිංගප්පූර කියන්නේ එච්චර අගනුවරක් විතරයි ඒක වෙන රටක් නැහැ අර මැලේසියාවේ අන්තිමට තියෙන පුංචි කොනක් ඒගොල්ලෝ මුහුද ගොඩ කෙරුවා අක්කර පහක් විතර ඒ අක්කර පහේ කැසිනෝ ගැහුවා සූදු කෙරෙන තැන සිංගප්පූර් එක්කෙනෙක් යනවා නම් ඒකට ඩොලර් 500ක් පෙන්වන්න ඕනේ යන්න බිටටින් ගිය කට්ටියට සල්ලි ගන්න ඕනේ නැහැ. ඒක ඉති ඔය තියෙන මත්පැන් පානේද, ස්ත්‍රී දූෂණයේද, සූදු කෙලිද ඔක්කොම තියෙනවා. පුදුමාකාර ආදායමක් තියෙනවා. අර මූදු ගැඩු කරපු සල්ලි හම්බෙලා තියෙනවා. උස කනූඩ පේනවා නිකන් නමක් නතර කරලා තියෙන වගේ මුගක් උඩ. ඒ වගේ තමයි ඔය සූදු කෙලි. රට හරි දියුණුයි. ඔක්කොම මේ තරුණ ජනතාව තමයි පාලනය කරන්නේ. ඒකක් තමයි අපිට මේ සිංගප්පූරු කියලා කියන්නේ. සිංගප්පූරු නෙවෙයි. මේක හදන්න ඉස්සෙල්ලා සිංගප්පූරුවේ ලීක් වානුව ලංකාවට ඇලකළු මම කවදා හරි සිංගප්පූරුව ලංකාවේ තරමට දියුණු කරනවායි කියලා. එතකොට ලංකාව හරි සශ්‍රීකයි. දැන් අද අපිට සිංගප්පූරුවක් වෙන්න බැරුව සිංගප්පූරු වෙලා තියෙන්නේ. තනිකර කැසිනෝ ඉතින් ඒ රූපේ අල්ලගෙනනේ අපි මේ මුළු ජීවිතේම ගත කරන්නේ මේ මගේ දරුවා මේ මගේ නිශ්චල දේපොළ මේ මගේ ඇඟ මෙහෙමයි මේක දිග මෙහෙමයි පළල මෙහෙමයි නිලියක් ගැන පත්තරේ දැම්මනම් මෙච්චර ගැඹුරයි මෙච්චර දිගයි කියලා විස්තර දානවා දැකලා තියෙනවනේ ප්‍රොෆයිල් එක සම්පූර්ණයෙන් පෙන්නවා දැන් ওই හිස්ටෝග්‍රෑම් කියලා එකක් තියෙනවා ඒකේ හැම ගෑණියෙක්ම කෙල්ලෙක්ම තමන් පිළිබඳ ප්‍රොෆයිල් එක දාන දාපු ගමන් අර පටිටප බැල්ලිය පිටිපස්ස යන බල්ලෝ වගේ වටේට කොල්ලෝ එකතු වෙන. ඉතින් කෙල්ල හිතා ගන්නවා යකෝ මෙච්චරම මං ජනප්‍රියද? ආය අම්මා කී ඉඳ ආන්න ඕනේ. තාත්තා කී ඉඳ ආන්න ඕනේ. අනේ හිටන් දෙන උර 3-4 දිනක් වහකාලා. අද ඒව හොයාගත්ත මිනිසුන්ට ලැජ්ජයි. මේ වගේ පිස්සු බල්ලන්ට කඩුවක් අතර දුන්නොත්, ෆෝන් එකක් අතර දුන්නොත් මොකද්ද කරන්නේ කියලා. මොකද මේ රූපයේ මම කියාගෙන රූපේ ඒතම් මේ අත්තා ඒතම් මේ රූපම් මේ අත්තා නේසෝ හමස්මි කියනකොට රූපය මම කියාගන්නේ නාහි උනත් බලන්නකෝ අල්ලගෙන නට නැටිල්ල නාගි ගෑණියක් කන්නාඩියක් ඉස්සරහට ගියාම මේකප් දාලා දාන් ලෑල්ල වගේ නේ මූණ ඒ අර ඇඳුම් කාමර වලට ගියාම ෆිටෝන් එකට යනවා ගිහිල්ලා නාගියෙන් අහනවා මහත්තයගේ ලස්සනද මම නාහත්යට වමනේන අනේ ඇත්තයි ලස්සනයි අනේ කියනවා. ඉතින් තව එකක් දාගෙන කියන කොහොමද? ඌ අනේ ලස්සනයි කියනවා. නෑ ඊගාව එක දාගෙන දැල් ලස්සන. ඌ අනේ ඔයා මේ පිස්සු කෙලින්න බෑ තුනටම ලස්සනයි කියලා කියන්නේ බොරුනේ කියන්නේ මොකිටද ලස්සන කියලා අහනවා නාකියයි. නාගයට කට උත්තර නෑ කොහොමදත් ලස්සන නෑ මේක. ඇඳුම් කාමරේ ඕනතරම් ඇඳුම් තියෙනවා අරක ගිහිලා අර ඇඳුම ඇඳගෙන නටලා පෙන්නනවා මහත්යට විතරයි පෙන්නන්නේ අනික කට්ටිය ඔය ඔය පිස්සු හුටන් දිහා බලන්න යන්නේ අයියෝ තියෙන කෝලං ඔය පිටරට මෝල් එකට එහෙම ගිහම මේ රූපලාවන්‍යයට ස්ටෝල්ස් දාලා තියෙන හැටි
පාටියකට යන්න ඉස්සලා පැය දෙකකට විතර කලින් ගිහිලා මේක අප් එකක් දාන්න. බැරි වෙලාවත් මේ වගේ වැස්සකට එීම අහුණා නම් ඉවරයි. ඊට පස්සේ වේදනා සඳහා මුළු ලෝකෙම සැප විඳින්නේ නේ හදන්නේ. ඒකට කියනවා ප්ලෙෂර් ප්‍රින්සිපල් කියලා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ සත්තු පවා සැප විඳින්න කැමති. මොකද මේ වේදනාව තමයි පොහොසත්කම කියලා කියන්නේ. නිසා දෙඤ්ඤන් සැප දරුවන්ට දෙන්න හදනවා අම්මා අප්පා. දරු අම්මලට අපරාධ දෙන්න හදනවා. ආණ්ඩුව කියනවා දෙඤ්ඤන් සැප අපිට ඡන්ද දෙන්නකෝ. ආර්ථික විශේෂඥයෝ කියනවා මෙන්න උපක්‍රම. අපි දෙන්නම් මේ රත්තරන් සමීකරණ. දැන් කෙලවෙලා තියෙන ඔච්චර ආර්ථික විශේෂඥයෝ ඉඳන් කවුද නැත්තේ කියලා බෑන්ඩ් එකට අහුවෙන්නේ නැති කවුද ඉන්නේ කියලා. නිසා වේදනාව මම නිසා මගේ එකම ප්‍රයත්නය මේ අපේ සිංහල බුද්ධඝම කට්ටියට අපේ ගමට අපේ රටට සැප දෙන්න. එහෙම නැත්නම් සංඥා. සංඥා කියලා කියන්නේ අපි අර විශ්වය දන්නවා මෙච්චර මතක තියෙනවා ඒක මනෝමය ගණන් හදන්න පුළුවන් මට ඕන දෙයක් බලන්න පුළුවන් ඕන දැනකට යන්න පුළුවන් කියලා මේ පිස්සු විකාර ටිකක් නේ ඔළුවේ තියාගෙන ඉන්නේ මේ අධ්‍යාපනයේ කියලා. ඉතින් මේ අකුරු ඉඳපු ගමන් ඕම් මතක නැති. ඕන්න අල්සයිම කියලා බේතක් ගන්නවා. එහෙම නැත්නම් ඩිමෙන්ෂියා කියලා කියනවා. අන්ධබජල් වෙනවා. මතක නැති වෙනවා. ෂෝට් මෙමරි එක නැති වෙනවා කියනවා. මල්ල කෙලි. අද 55 වෙනකොට කවුරුත් අන්ධබජල් වෙන විදිහට තමයි අපිට ඉන්ජෙක්ෂන් ටික දීලා තියෙන්නේ. අපිට දෙන ට්‍රිපල් ඉන්ජෙක්ෂන් එකේ ඉඳලා සියල්ල සංවිධානය කරලා තියෙන්නේ 55 60 වෙනකොට මොකක් හරි වයර් මාරු වෙන ජොබ් එකක් හදලා තියෙනවා. නිසා 55 60 වෙච්චාම තරුණ ළමයින්ට පුදුම බරක් මේ නාකි නාකි උච්චියෝ. පුදුමාකාර බරක්. මොකද මේ ඉස්සර නාකි නාකි වගේ නෙවෙයි මේ මිනිසුන්ට හැමදේම අර දරුවන්ගෙන් ඉල්ලනවා. උමුත් මේ ගෑන දරුවා හදාන ගයක් හදාගෙන ණයට ලෝන් ණයට මේකක් කරන ජීවත් වෙන. යන්නේ අර නාකිච්චි ආවට පස්සේ ඉතින් මැනලද පුතේ කිරි දුන්නේ වානුබට කියලා අහනවා. අරු යන්තම් තමයි වීපතක්වත් දෙන්නේ. මෙහෙ එන්න අපා මේ භාවනා කරන්න ඇවිල්ලා හරි ළමයි හරි කැමැති ඔය නාකි නාකිච්චු භාවනා කරනවා. මොකද ගෙවල් දොරවල ප්‍රශ්න නැහෙනි. උගොල්ලෝ ආපහු යන දවසට අරු විරේක බේත් බොනවා. ඕන් අද හොල්මන එන වගේ දාලා ආවට පස්සේ ඕන මෛත්‍රී භාවනා කෙරුවා කියයි සංකාරූපෙක්ඛා ඥානෙ ලැබුවා කියයි උදේ අබ්බේ ඥානෙ ලැබුවා කියයි. අනේ මේ හොල්මන් පිස්සු. මේ සංඥා ටිකක් ඔළුවේ තියාගෙන අර මේ ලඩුන් අර දරුවා රසාවල් දෙක තුනක් කරගෙන තමයි උන් ජීවත් වෙන්නේ. මේ නාකියෙක් එක නාකිච්චියෙක් හිටියා නම් ඉවරයි. මරුණට පස්සේ අරුන් පාටි දානවා. ඒකට කියන්නේ හත් දවසේ දාන දෙනවායි කියලා. හරි සතුටුයි මරනවාට. ආච්චි මල ගෙදර වගේ. මේ සංඥාවල් ටිකක් තියාගෙන ඉන්නවා අපි. අපේ දරුවෝ අපිට සලකන්න ඕනේ. මොකද අපි සැලකුවේ. ඒක බුදුහාමරපෝ අනුමත කරපු දෙයක්. නමුත් කමන්ට ගුණ චරිතයක් නැත්තම් කරපු භාවනාවක් නැත්තම් නිකම් මේ අවුවට නාකි වෙලා නම් මල වාතයක් නෙමේක. මල වාතයක් නෙමේ සැලකුම් ගන්නවයි කියන එක බුදුජානක කියනවා ආහුණෙය පාහුණෙය දක්කිනෙය අංජලි කරණීය වෙන්න. එයාලගේ ගුණ චරිතයක් තියෙනවා. නැත්තම් දරුව වැලමිටෙන් තමයි අල්ලන්නේ ඇඳිමිටෙන් තමයි බෙදන්නේ. ඔක්කොම ලහිතාන නෑ මට මෙහෙම සලකන්න ඕනේ කිය. සංඝයා තුලත් එහෙමයි. ඔය සංඥාව නිකම් බොරු කතාවක්. තමයි තමන්ගේ ආත්ම විශ්වාසයක් නැත්තම් ලෙඩ වෙන්නේ නේ වයසට යනදී මොනවට හරි. ඉතින් ඒ වගේ නැත්තම් ඒගොල්ලෝ වයසට යන්න බය රෑ වෙනකොට බයෙන් මැරෙන්න බයයි. අයියපා මේ මිනිස්සු මාව නොසලකයි. ඒ නැත්තම් සංස්කාර ගැන කතා කරන කෙරුවාවල් මම මෙච්චර ළමයි හම්බ වෙලා තියෙනවා මට මෙච්චර ගෙවල් හදලා තියෙනවා මම මෙච්චර පොත් తీලා තියෙනවා මම මෙච්චර ජීත් ඇඳලා තියෙනවා මම මෙච්චර ගල් කැටයන් කරලා තියෙනවා ඔය එකක්වත් මරණයෙන් එහාට යන්නේ නැහෙනේ ඔක්කොම මරණයෙන් මෙහා තියෙන දේවල්. එහෙම නැත්නම් විඥානය කියනවා මම සහ මම නෙවෙයි මේ ටික මගේ මේ ටික මගේ නෙවෙයි. අපි හැම චින්තනයකම හැම වචනයකම හැම ක්‍රියාවකම මේ මමයා කියන එක සීමා වෙච්චි වචන ස්වභාවයක් නෑ අපි ළඟ තියෙන්නේ. චින්තන ස්වභාවයක් නෑ අපි ළඟ තියෙන්නේ. ක්‍රියා ස්වභාවයක් නෑ තියෙන්නේ. බල්ලෙක් බලන්නේ ඒ බල්ලා ඉන්න ප්‍රදේශයේ උගේ. ඒකට ආයේ වෙන බල්ලෝ එන්න බෑ. ආපු ගමන් බිම්ම පෙරලගෙන කන. ඒකේ තමයි උගේ. ඒ වගේම අපිට කියලා ගයක් වෙන නිෂ්ඨල දේපොළ. ඉතින් ඒ ටික නැත්තම් පිස්සු හැදෙනු.
දැන් වක්කලි හාමුදුරන්ගේ හිත නිරුද්ධ වුණා. දැන් ඒක රූපෙත් නැහැ, වේදනාවෙත් නැහැ, සංඥාවෙත් නැහැ, සංස්කාරවලත් නැහැ. මම කියාගන්නෙත් දැන් මායя දන්නවා ෂුවර් මේක ගිහිල්ලා කොහරි වහගනි. කුඩල මෙතනින් ගිහිල්ලා යැපැත්තෙන් ඇල්ලුවා වගේ. අල්ලන්න බෑ. අද දෙතුන් දිනක් භාවනා කරන රියල තිබුණා. මගේ හිත මොකද්ද ඒ වගේ දන්නේ නැත් තැනකට යනවා. අනේ හාමුදුරනේ මාව බේරගන්න බුදු අම්මෝ ඇඩ්‍රස් නැතුව ගියෝ. මාව බේරගන්න මොකද මන් දැන් කරන්නේ කියලා කලබල වෙනවා. මොකද අර රූපෙත් හිටලා නැහැ ඒ වෙලාවේ කියන්නේ කයි. ඊටසේ වේදනාවෙත් නැහැ, හුස්ම ගන්නව දැනෙන්නෙත් නැහැ, සංඥාවෙත් නැහැ, සංස්කාරයක්වත් නැහැ, විඥානෙත් නැහැ. ඉතින් ඒකට වක්කලි හාමුදුරගේ බෙල්ල කපා ගන්න ඕනේ නැහැ. මේ භාවනා කරනකොට එදෙන්න යනවා. කිසි කෙනෙක් දන්නේ නැහැනේ මේ නිවන කියලා කියන්නේ මේ වගේ තැනක පිහිටපු නැතිම නැත්නම් අපතිත්ිත දෙයක් ප්‍රතිෂ්ඨාවක් නැහැ. අනිදර්ශනයි. ඒක පෙන්වන්නට නිදර්ශනය කරලා පෙන්වන්න බෑ. ඒක Hindu ආගමේ කියලා කියනවා නිර්ගුණ තත්වයක් කියලා. ඒකට කිසිම ගුණයක් නැහැ. ඉතින් ගිය ගමන් බේනේ මාව නැති වුණා කියලා වගේ. මාව අපි කියන්නේ ළඟදි චිත්‍රපටි ගොත් තමයි ඇඩ්‍රස් නැතුව ගියා. අඳුර ගන්න බැරුව ගියා. ආන්නේ එතෙන්ද ගියා නම් එයාට පේනවා සමතය හදාගත්තට පස්සේ හිතට කියලා දෙන්න ඕනේ මේ සමතයත් අනිච්චං දුක්ඛං අනාත්තං. මේ සම අපි මේ වැඩේට හොයාගත්ත මේ සතියත් අනිච්චං දුක්ඛං අනාත්තං. වැඩේට මේ ඉස්සරහින් තියාගත්ත ආනාපානියත් දිගටම හිටින්නේ නැහැ. ඒක මේ මගේ සතිය වැඩිලා නෙවෙයි, කැඩිලා නෙවෙයි. ඒ හැටි ඒක ගිවෙනවා. මට ඒක දරන්න බෑ. අර මුලින් කියන සමත චේතෝ සමදියක් නැතුව මේ වගේ බනහන් නැතුව කමඨාන සුද්ධ වෙන්නේ නැතුව ලෑස්ති වෙලා ගියේ නැත්තම් භාවනා හරියනකොට වැරදුනා කියලා තමයි තේරෙන්නේ. මෙහෙමනම් මේ බුදුන් ඉපදිලා අවුරුදු 2600ක් ගියේ ලෝකේ අබුද්ධෝත්පාද කාලවල භාවනාවක් ගැන හිතන්නකෝ. භාවනා කරලා Tamanට ලැබෙන අත්දැකීම කවදාවත් හොඳ පැත්තකට දාලා තේරුම් ගන්න පුළුවන් වෙයිද? මණික් ගලේ පය වැදුනට කන ඇහිඳලා ගනීද කියලා කියනවා. මණික් ගලට බැන්ලෙයි. මොකද අනික් ගලට වඩා බරයිනේ මේක. කකුල තුවාල වෙනවා උගේ. කනට පොට්ටයට මණික් ගලේ පය වැදුනහම ඌ ඇහිඳලා ගන්නෑ අම්මා මතක් කරලා බයිනෝ අර ගලට. ඒ වගේ මේ භාවනාවේදී මේ සමතය හරි ගියත් ඒ අධිපඤ්ඤා විපස්සනාව නොකරන කෙනාට භවනා හරියනකොට මණික් ගලේ පය වැදිච්ච අන්ධෙක් වාගේ තමයි කතාව. ඉතින් ඒකට ගොඩ එන්න තියෙන එක ක්‍රමයක් තමයි මේ කමඨාන් සුද්ධ කරන එක අහගෙන ඉන්න. අපි හැමදාම එක දෙක පැය ඔයගොල්ලෝ ගෙවල් දොරල හිටියත් මෙහි හිටියත් අපි මේකට කතා නේද බයන භවනා කරන කෙනෙකුට හිත මේ වගේ විමුක්තිය පැත්තට යනකොට හිත මේ වගේ මන්දපැත්තට යනකොට යාට පේන්නේ අසරණ වුණා, බය වුණා, තනි වුණා වගේ. තව සමහරක් කට්ටිය ඉන්නවා ඒකට තමයි භාවනාව කියලා. ඒක තමයි නිවන කියලා හිතාගන්න. දැන් නම් වැඩේ හරි. මං ඉන්නේ ස්වාමීන්ස අනිමිත්ත සමාධියේද? මං ඉන්නේ ස්වාමීන්ස නේව සංඥා නා සංඥා ආයතනයේද? මං ඉන්නේ ස්වාමීන්ස සංස්කාර උපේක්ෂාවේද කියලා ඕන්න එක කට්ටියක් කරනවා. අනිත් ගොල්ලේකට වෛර කර. මේ දෙකෙන් බේරන්න තමයි මේ පොඩි ප්‍රශ්නයක් නෙවෙයි ඇත්ත ප්‍රශ්නේ. බොහොම සියුම්. මෙන්න මේකට තමයි බුදු කෙනෙක් අපිට අවශ්‍ය වෙන්නේ. ඒකට තමයි බුදුරජාණන්සේ සඳහන් කරන්නේ හොඳට සමතේ වඩලා ඒ උපයන ලද සියල්ලම ආයත් අනිත්‍යර දාලා බලපන්, දුකට දාලා බලපන්, අනාත්මන දාලා බලපන්. ඒ නිසා අපි ළඟ තියෙන යම් රූපස්කන්ධයක් තියෙනවා, වේදනාස්කන්ධයක් තියෙනවා, සංඥාස්කන්ධයක් තියෙනවා, සංස්කාරස්කන්ධයක් තියෙනවා, විඥානස්කන්ධයක් තියෙනවා. නැත්තම් රූප කියලා කන්දක් තියෙනවා ගොඩක්. ඒ නැත්තම් වේදනා කියලා කන්දක් ගොඩක් තියෙනවා. එහෙනම් අපේ මතකය සංඥා කියලා ගොඩක් තියෙනවනම් කන්දක් තියෙනවනම් මම කරපු කෙරුවාවල් කියලා හිතාගෙන ඉන්නවනම් කන්දක් එහෙනම් ගොඩක්. එතම මම මෙහි මම නොවන දේ මේකයි කියලා මම තා මම නොවේ කියලා අතන යම් අනන්‍යතාවයක් තියෙනවනම් අන්න ඕකට විහිළු කරලා බලන්න ඕනේ. ඒක තමන් කරගන්නවා මිස තව කෙනෙක් කිව්වොත් ආත්ම නිෂේධනයක් සිද්ධ වෙනවා. මූණට කෙල ගැහිමක් සිද්ධ වෙනවා. එයාට හරියට තරහ යනවා. එයාට පුද්ගලිකත්වේ නැති වුණා වගේ වෙනවා. පුද්ගලිකයි රහසිගතයි කියන එක නැති වෙනවා. ඒකයි අපි මේ වගේ වාතාවරණයක් හදලා දීලා ඒ දෙන්න හිත නැවත නැවත යන්න ගන්නවා. ඒකට මනාපද අමනාපද.
ඒ මොකක්වත්ම නැති හිස් තැනකට යනවනම් මනාවද අමනාවද කියන එක අපි හෙට කතා කරමු. දැනට මෙතනින් අද ධර්මදේශනා නැත කරනවා. තමන් කරගෙන යන භාවනාවේදී මතුවෙන తত্ত্বය මෙන්න මේ වගේ පූර්ව නිගමන වලට එන්නේ නැතුව ඒක හෙලිකරන්න මේ සභාවට හෙලිකරන්න කර්මස්ථාන වාර්තාවට. ඒකට අපිට අපේ භාවනාවෙන් අනික් කෙනාට අනික් කෙනාගේ භාවනාවෙන් අපි අපටත් හදා බෙදා ගැනීමක් සාකච්ඡා වෙදි කරන්න පුළුවන්. ඒ අදාසින්